ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින්. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතින් කීප දෙනෙකුම එක්ව සිටියා. මැතිවරණ වියදම් නීති යටතේ මේ මැතිවරණේ කවුරු දිනුවත් පරාද වෙනවා. මේ කෝටි 186 සීමාව මේ වෙනකොට ප්‍රධාන අපේක්ෂකයෝ කියනයි පැනලා තියෙන්නේ. ඊට වැඩිය මේ වෙනකොට මේ සති දෙකට වියදම් කරලා තියෙනවා. මැතිවරණයෙන් පස්සේ දිවුරුම් ප්‍රේක්ෂමත් දෙන්න ඕන දවස් 21ක් ඇතුළත. ඒකේ පෙන්වන්න ඕන වියදම් කරපු ගාණ. ඒ මුදල් ලැබුණේ කොහොමද කියලා පෙන්වන්න ඕන. ඒවා නීති විරෝධී නොවන මුදල් වෙන්නත් ඕන. අනන්‍යතාවයේ හෙළිදරව් නොකර පුජ්‍යලයන්ගේ මුදල් පාවිච්චි කරන්නත් තහනම්. රජයේ දේපළ මුදල් වියදම් කරන්නත් තහනම්. විදේශ රටවල් වලින් ගෙන ආපු වියදම් කරන්නත් තහනම්. මේ දිවුරුම් ප්‍රේක්ෂම දුන්නට පස්සේ අපිට බලන්න පුළුවන් කොමිසමට ගිහින් මෙයාගේ වියදම් ලැයිස්තුව. ඒ වියදම් ලැයිස්තුව වැරදි නම් ඒක නීති විරෝධී දිවුරුම් පෙස්සමක්. එහෙනම් ජනාධිපති ධූරය ඒක නිසාම අහෝසි වෙන්න ඕන. ඒ වගේම දිවුරුම් පෙස්සමේ යම් බොරුවක් තියෙනවා නම් බොරු දිවුරුම් ප්‍රකාශයක් ලබා දීමේ වරදට දණ්ඩ නීති සංග්‍රහය යටතේ මාස 6ක් සිරගත කරන්නත් පුළුවන්. මිනිස්සු රවට්ටලා වංචා කරලා ජනාධිපති ධූරය අරගෙන මේ රටේ බලය පවත්වගෙන යන කවුරු හිතාගෙන ඉන්නවා නම් ඒක මිත්‍යාවක්. ඒක හීනයක් විතරයි. අපි ඒකට නිකන් ඉන්නේ නැහැ.